හරි මෞත්‍ර පද්ධතිය බලන්න. දැන් ඉතින් සවන් යොමා අම්මේ සවන්පත් යොමන්න ගගගේ හොඳයි. මේ මොන පළතුරද මේ? එහෙනම් තේරුම් ගන්න මේ වකුගඩු කියන්නේ මොන බීජ හැඩතිද? ඕ හරි, මෙතන එකක් උඩයි නේද? ඈ ඒක හරියට ඇඳලා තියෙන වකුගඩු දෙකෙන් එක වකුගඩුවක් උස නෑ, එක වකුගඩුවක් අනික් එකට වඩා උඩින් තියෙන්නේ. මොකක්ද මේ වකුගඩුව? දකුණද වමද? වම. වම් රුක්කය දකුණු රුක්කයට වඩා මදක් උඩින් පිහිටයි. තේරුණාද? දැන් ඔයාලගේ දකුණ ඒක වෙන මේක. මේ අපි අඳින්නේ මේ පැත්තටනේ. එතකොට එයාගේ ඊළඟ කෝකෝ බලන්න. එතකොට මේ තියෙන රුක්ක යුගල මුත්‍ර වාහිනී කියලා එකක්. මෙයාලා හදන මුත්‍රා අරගෙන එනවා පහළට. ඉතින් මේ බෝඩ් එක වැරදුනොත් වැරදුනාම තමයි ඉතින් ගලේ කැපුවා වගේ. මොනවද කතාව වෙන්නේ? මෙහෙම නෙමෙයිද? මේ මුත්‍ර වාහිනී දෙක මෙහෙම ඇවිල්ලා පහලින් මොකද වෙන්නේ? එකතු වෙන්නේ. හරිද? මොනව කරන්නද? එතකොට මේ දෙක පහලින් මුත්‍රාශයට එකතු වෙනවා. මුත්‍රාශය මුත්‍රා ගබඩා කරන මේක හොඳ හොඳ චූබරක් තියෙන පොරක් මේ. හරි, නැත්තම් මුත්‍රාශය ඇකිලලා තියෙන්නේ සාමාන්‍යයෙන්. මේ නිකන් ඉන්නම බැරි ලයින් එකේ පොරක්. මේ මොකක්? මේව නම් කරන්න වෙයි නේද? නයිනට නලවක් කියලා හිතේ නැත්තම්. මේ මොන මාර්ගයේද? මේක හරියට බලලා අඳින්න. ඊළඟ දැන් ඔන්න බලන්න කියන්න පාර්ට්ස් ටික මොනව යුගලද? රුක්ක යුගල, ඊළඟට මුත්‍ර වාහිනී යුගල, ඊළඟට මුත්‍රාශ යුගල කියන්නේ, ඊළඟට මුත්‍ර මාර්ගය. හතරයි. ලේසි. මොනවද? රුක්ක යුගල, මුත්‍ර වාහිනී යුගල, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය. දැන් රුක්කවලට රුධිර සැපයීමක් තියෙන්න ඕන. රුක්කවල කාර්යය මොකද්ද? රුධිරයේ තියෙන අපද්‍රව්‍ය ටික පෙරලා අයින් කරන එක. අයින් කළා මොනව හදන එකද? මුත්‍රා. හොඳ ගුණාත්මක தත්ත්වේ මේ මුත්‍රා හදන එක. ඒ සංයුතිය හොඳ වෙන්න ඕන. හරි, හොඳ தත්වෙන් උසස් தත්වේ චූ නිපදවන එක තමයි රුක්කවල කාර්යය. එතකොට ඒක නිපදවන්න එයා පෝෂකයේ විදිහට ගන්නේ මොකද්ද? ගන්නේ කොහේ තියෙන ඒවාද මේ පෙරලා ගන්නේ? රුධිරයේ තියෙන ඒවා. එතකොට රුධිර සැපයුමක් තියෙන්න ඕන මෙහෙම. ඒ සැපයුමට ඒ සැපේන ධමනියට කියනවා ඇත්තේ මොකද්ද? මොක්කීය ධමනියද? රුක්කීය ධමනිය. මේ තියන්නේ අර මහා ධමනියෙන් එන රුධිර නාලය පහළට. රුක්කීය ධමනියෙන් දෙනවා රුක්කවලට රුධිර සැපයුම. රුක්කවලින් රුධිරය උරා ගන්න මේ අයින් කරගන්න වාහිනිය මොකක් වෙන්නේ නැද්ද? රුක්කීය ශිරා. ඔය ඒකෙන් එයා රුධිරය අයින් කරගන්නවා. මේ පේන්නද ටයිටනික් වගේ දෙන ලස්සන තියෙන විදිය? හරි, ඔන්නෝමයි වැඩි. මම ප්‍රශ්න වගේ කරන උත්තර දෙන්නේ. ඔය ධමනි දෙකෙන්, ඔය මේ නාල දෙකෙන්, රුධිර වාහිනී දෙකෙන් ඔක්සිජන් වැඩිපුර අරගෙන යනවා ඇත්තේ කවුද? කියන්න කියන්න හයියෙන්. රුකීය ධමනිය
ඔක්සිජන් අඩු කාගේ වෙන්නේ නැද්ද? වෘකීය ශිරාවේ. අපද්‍රව්‍ය වැඩි කාගේද? වෘකීය ශිරාවේ. පැටලෙයි ඈ, හොද්දට පටලවනවා උග. වෘක්කවලට රුධිරේ යන්නේ මොන බලාපොරොත්තුවෙන්ද? පිරිසිදු වෙලා එන්න කියන්නේ මොනවා අයින් කරගන්නද? එහෙනම් යන රුධිරේ තමයි මොනව ඇත්තේද? අපද්‍රව්‍ය. දැන් නාන්න යන එකගේ නිකුණු තියෙන්නේ. දැන් සමහරලාට පොඩි ළමයෙම නාලා එනකොට ඌ අර කලින් හිටියට වඩා තියෙනවා. අය ගෙදරට ගන්නකොට වතුර පාර කල්ලා තමයි ගන්න. ආපහු එන කෙනාගේ කුණු ටිකක් අඩුයි. එහෙනම් අපද්‍රව්‍ය ඇත්තේ මොකේද? රුකිය දමනී. අපද්‍රව්‍ය අඩු, රුකිය ශිරා. රයිට්. දැන්